ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන සීක්වා අද අපි සමරණ කිතු උපත නත්තල් කියන වචනේ ආවේ පෘතුගීසි භාෂාවෙන් නත්තල් කියන වචනේ අර්ථය පෘතුගීසි භාෂාවෙන් උපත ඉතින් ලංකාවේ බොහෝ අය නත්තල කියන වචනේ ලේසියෙන් පාවිච්චි කරනවා ඉතින් ඒගොල්ල සුබ නත්තලක් කියවම ඒගොල්ල කියන්නේ සමට සුබ සිද්ධිය වෙන උපතක් ඉතින් ඒක හොඳ අදහසක් නේද යේසුස් වහන්සේ දන්නේ නැති අයත් නත්තල ගැන මේ සුබ උපතක් කියන අදහස ඒගොල්ල දන්නේ නැතුව වුණත් ප්‍රකාශ කරනවා ස්වාමිනේ ඔබ වහන්සේගේ දරුවන් ලොකු දරුවන් පොඩි දරුවන් දෙමව්පියන් ස්වාමින් වහන්සේගේ උපතේ ප්‍රීතිය ගැන අද දවසේද මේ කාල සීමාව තුලද සිහිපත් කරමින් අපට පෞද්ගලිකව ලැබුණු ගැළවීම ගැනත් අපේ ජීවිතයට දිගටම තිබෙන එළිය ගැනත් අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. යේසුස් වහන්සේ අද දවසේ ඔබ වහන්සේ අපිට පෞද්ගලිකව කතා කරන්න අපිට බය ඉපදුන තැන් බය උපදවන තැන් බය උපදවන කාරණා ගැන ඔබ වහන්සේ හොඳ වැටහීමක්ද අවබෝධයක්ද විසඳුමක්ද අපට දෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. දැන් අපි බලන්න යනවා අද මරියා තුමිට මේ යහපත් ආරංචිය කිව්වම ඇයගේ ප්‍රතිචාරයෙන් අපට මොනවද ඉගෙන ගන්න පුළුවන්. ලූක්තුමාගේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදය. ඉතින් මේ ලූක්තුමා යේසුස් වහන්සේ ජීවත්ව ඉන්නකොට යේසුස් වහන්සේගේ ගෝලයෙක්ව හිටියේ නෑ. එයා පස්සේ ආවා. එයාගේ බොස් එයාට කියපු නිසා එයාගේ බොස් ලොකු ප්‍රභුවරයෙක් රෝම අධිරාජ්‍යයේ. ඉතින් එයා වෛද්‍යවරයෙක් ඒ කාලේ වෛද්‍යවරු තමයි ලේඛන තබා ගත්තේ පෞල් ලේඛන. ඒ නිසා මේ වගේ ලේඛනයක් ලේඛනගත කරන්න සාක්ෂි හොයන්න අනාදි වශයෙන් ලූක්තුමාට හැකියාවක් පුහුණුවක් තිබෙන නිසා එයාව තමයි එව්වේ මේක ගැන හොයා බලන්න කියලා. එතකොට එයා ගැන හොයා බලා එහෙම් පිටින්ම ජීවිත කතාවත් ලිව්වා. එයා ගැළවීමටත් ආවා. ලූක්තුමාගේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදය සවෙනි මාසයේදී ගලීලේ නාසරත් නම් නුවරක විසූ දාවිද්ගේ වංශයෙහි වූ යෝසෙප් නම් මනුෂ්‍යෙකුට විවාහ බස් දී සිටි කන්‍යාවකු වෙතට දෙවියන් වහන්සේ විසින් ගාබ්‍රියෙල් නම් දූතයා යවන ලද්දේය. දැන් මේක කියවනකොට අපිට තේරෙනවා ස්වර්ගයේ දෙවියන් වහන්සේ අප ගැන කොච්චර කාරණා දන්නවද. අපේ ඇඩ්‍රස් එක දන්නවා. යෝසෙප් ගැන මුළු විස්තරය දන්නවා. මරියතුමී ගැන මුළු විස්තරය දන්නවා. එම නිසා උන්වහන්සේ අපිව පෞද්ගලික දන්නවා. අපේ ඉතිහාසය දන්නවා. උන්වහන්සේ අපේ වර්තමාන තත්ත්වය හෝ අපේ ඉතිහාසය ගැන පැකිලෙන්නේ නැතුව අප සමග අලුත් කතාවක් පටන් ගන්නවා. අපි කිව්වොත් අලුත් කතාවක් පටන් ගන්නවා. උන්වහන්සේ ඉතිහාසය ඔක්කොම දන්න එක්කෙනානේ උන්වහන්සේ. ඒ වුණාට උන්වහන්සේ අපේ ඉතිහාසයේ තත්ත්වය හෝ වර්තමාන තත්ත්වය ගැන ලකුණු කපන්නේ නැතිව අපිට උපරිම යහපතක් කරන්න දෙවියන් වහන්සේගේ සැලැස්ම ක්‍රියා කරනවා. මේක තමයි දෙවියන් වහන්සේගේ ගතිය. ගිය පැය මොන වුණත් මේ පැය සහ එන පැයේ උන්වහන්සේගේ උපරිම යහපත සඳහා උන්වහන්සේ ක්‍රියා කරනවා. මේකට හේතුව දෙවියන් වහන්සේ හැමතිස්සෙම ප්‍රීතියෙන් ඉන්න කෙනෙක්. ඒකනේ උන්වහන්සේ පොළොවට එව්වේ මොන ආරංචියක්ද? මහත් ප්‍රීති උපදවන සුබ ආරංචියක්. අපි එකට කියමුද මහත් ප්‍රීති උපදවන සුබ ආරංචියක්. උන්වහන්සේ හැමතිස්සෙම උන්වහන්සේ කරපු දේවල් ගැන උන්වහන්සේගේ චරිතය ගැන උන්වහන්සේට කරන්න පුළුවන් දේවල් ගැන උන්වහන්සේ ඉන්නේ හරිම ප්‍රීතියෙන්. දැන් මං හිතන්නේ අපේ සභාවේ ළමයි හිතලා බලල නෑ whether God is jolly, merry or මොකද්ද කියලා. මම හිතන්නේ අපි සාමාන්‍යයෙන් හිතන්නේ නෑ
දයන් වහන්සේ ඉන්නේ ප්‍රීතියෙන්ද දන්නේ නැහැ. අපි හිතනවා දයන් වහන්සේ ඉන්නේ අත්තක් උඩ බුම්මාගෙන කටුරෙද්දා ප්‍රවාහගෙන. මම හිතන්නේ මේව උගන්වන්නේ නැහැ නේද දැන් ඉස්කෝලවලනේ. ඒව අත්තක් උඩ බුම්මාගෙන කටුරෙද්දා ප්‍රවාහගෙන. තව තියෙනද ඒක? ඒ කවුද? ඒක කිව්වේ කොස් ගෙඩිය ගැන. දැන් අපිට හිතනවා සමහරවිට දයන් වහන්සේම හරි සීරියස් ෆේස් එකකින් ඉන්න කෙනෙක් වෙන්න ඇති කියලා. නමුත් දයන් වහන්සේ තමන් ගැන ප්‍රීතියෙන් ඉන්නේ, තමන් කරපු දේ ගැන ප්‍රීතියෙන් ඉන්නේ, තමන්ට කළ හැකි දේ ගැන ප්‍රීතියෙන් ඉන්නේ. අපි කිව්වොත් මේක අපිට දෙන්න කියලා අපි පොඩි ආඥා කරමුද? දේවපියන වහන්ස, මාගේ හදවතේ මාගේ වර්තමාන තත්ත්වය ගැන, මා උදෙසා ඔබ වහන්සේ තබා තිබෙන දේවල් ගැන ප්‍රීතියෙන් ඉන්නට, ප්‍රීතියෙන් සිතන්නට මට පුළුවන්කම දුන මැනව. දැන් අපේ සමහරට වර්තමාන තත්ත්වයේ ඇති අපිට හිරිහැර කරන දේවල්, ප්‍රීති වෙන්න බැරි දේවල්. නමුත් මගේ අද උදේ යෝජනාව දෙවියන් වහන්සේ ඔබ ගැන හිතන්නේ දෙවියන් වහන්සේගේ දෘෂ්ටි කෝණයෙන්. What can I do this person? දෙවන් වහන්සේ හිතන්නේ මට මොනවද මේ දරුවා ගැන මට කළ හැකි දේ? ඒ දේ ඕගොල්ලෝ හිතන්නේ දෙවන් වහන්සේ උපරිම ලෙස කරයිද, බාල ලෙස කරයිද? උන්වහන්සේ උපරිම ලෙස කරයි. එතකොට යම් දෙයක් ඉතා හොඳට කරාම හරි ප්‍රීතියක් තියනවා නේද? ඉතින් අපිට තිබෙන දුක් ගැනවිල්ලේ ප්‍රධාන කොටසක් තමයි මට කළ හැකි දේ මං කළේ නෑ, කෙරුණේ නෑ. එතකොට මෙතන තියෙන ලොකු කපොල්ලක් සහ ගොඩක් උනාටු සුලිසුලං ගොරවිලි, එරවිලි, රැවිලි, මැසිවිලි, වෙන මොනවිලිද? ඔය ජාති ඔක්කෝම මේකේ කැකෑරෙන ගතියක් තියෙනවා නේද? ඉතින් අද අපි බලමු මේ දෙවියන් වහන්සේගේ ප්‍රීතිය අපිට ආවම අපි කොහොමද හිතන්නේ. ඉතින් අපේ ඇඩ්‍රස් එක දන්නවා, අපේ අතීතය දන්නවා, වර්තමානයේ අපි ඉන්නා වූ අමාරුකම් දන්නවා. උන්වහන්සේ එතන ඉඳලා අදිෂ්ඨානයක් උන්වහන්සේගේ හිතේ හැමතිස්සෙම තියෙනවා, මෙතන සිට මම මේ දරුවාව මගේ උපරිම යහපතට ගෙනියනවා. ඒක තමයි උන්වහන්සේ වැඩ කරන්නේ. එතකොට අපේ තියෙන කචල් ගැටන දුක් විලාප අඳෝනා කැරලි ගැසීම් අවපාත අවනඩු අවමාන ඔක්කොම දෙවියන් වහන්සේ අපි උදෙසා ගන්න උත්සාහයයි අපිට වැරදීමයි අතර තිබෙන ගැටණය තමයි මේ ගැටණය. දෙවියන් වහන්සේ අපිව අත්හරින්නේ නැහැ. අපේ උපරිමය සඳහා දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. මම හිතන්නේ මෙතන ඉන්න හැම දෙමව්පියන්ගේ අදහසත් දරුවන්ගේ උපරිමය සඳහා ක්‍රියා කිරීම නේද? ඒක දෙවිපියන් වහන්සේ අපගේ හදවතට දැමු ගතියක්. හැම ජ්‍යෙෂ්ඨයෙකුගේම අදහස විය යුත්තේ එයත් එක්ක වැඩ කරන කෙනා එයාගේ කනිෂ්ඨයාට උපරිම යහපතක් කිරීමට තමයි හැම ජ්‍යෙෂ්ඨයෙකුගේම අදහස තිබෙන්නේ. එයා තම ජීවිතෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නා පිණිස. ඉතින් කොහොම හරි ඒ කන්‍යාවගේ නම මරියාය. ඔහු ඒ කියන්නේ ගාබ්‍රියල් ඇසිටි තැනට පැමිණ බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය, සුභ සිද්ධ වේවා. මෙතන කාරණා දෙකක් තියෙනවා, කරුණාව ලැබීම, උපරිම සුභ සිද්ධිය. මේ අපිට ලැබෙන ඔක්කෝම දේවල් වල පදනම සහ අත්තිවාරම කරුණාව. කරුණාව අපිට වැරදුනත් කරුණාව, අපි බොහෝ විශිෂ්ට ලෙස කරත් කරුණාව. ඒ නිසා අපි විශිෂ්ට ලෙස කරාම උඩුඟු වෙන්නෙත් නෑ, වැරදුනාම බලාපොරොත්තුවක් නැති ලෙස කඩා වැටෙන්නෙත් නෑ. කරුණාවෙන් 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 ආයෙත් පටන් ගන්නවා. අර ළමයා කතා කරන්න පටන් ගන්නවා වගේ, ඒ බබෙක් ඇවිදින්න පටන් ගන්නවා වගේ. එයා වැටුනම පොළොට පයින් ගහනද, කේන්ති ගිහිලා පොළොව ඇදයි කියලා නෑ, එයා ආයෙත් නැගිටලා ඇවිදිනවා. ඒ පොඩි ළමෙක් එයාගේ මයිල් ස්ටෝන්ස්
ජීවිතයට දයන් වහන්සේ දීලා තියෙන පළවෙනි අකුර කියන කාලේ අම්මගේ මූණ බලලා හිනා වෙන කාලේ තාත්තගේ මූණ අඳුනගෙන හිනා වෙන කාලේ ඔක්කොම ලියලා තියෙන දේවල් ළමයාගේ සමාජ වර්ධනය ඊළඟට එයාට යම් දෙයක් ඉලක්කය බලා මෙහෙම අල්ල ගන්න පුළුවන් වෙලාව ඊළඟට දන ගන්න පුළුවන් එක ඊළඟට මොනවා හරි අල්ලගෙන නැගිටින්න පුළුවන් එක මේ ඔක්කොම දෙවියන් වහන්සේ ලියලා තිබෙනවා දෙවියන් වහන්සේ ළමයාව චිය කරනවා එතකොට එයා මුලින්ම නැගිටලා ඇවිදින දවස්සේදී එතකොට තාත්තා එතන ඉඳගෙන උස්සනවා ළමයාව මොකද හැමතිස්සෙම ඊළඟ පියවර ගන්නකොට ඒකට ඉන්න ඕනේ තාත්තා තාත්තා හිටියේ නැතුවම ළමයා දන්නේ නැහැ මට විය යුතු උපරිම යහපත ලැබෙනවාද කියලා ළමයා දන්නේ නැහැ. How much is good enough කියලා ළමයා දන්නේ නැහැ. කොච්චරක් තිබුණොත් සෑහෙද කියලා ළමයා දන්නේ නැහැ. සෑහීම පිරෙන මිම්ම දෙන්නේ තාත්තා ඒක පුරවන්නේ තාත්තා තාත්තා දුන්න මිම්ම තුල තමයි අම්මා දෛනිකව ඒක උපරිම ප්‍රයෝජනේ ගන්න. තාත්තා මිම්ම දුන්නේ නැත්තම් තාත්තා පිරවීම දුන්නේ නැත්තම් අම්මට හරිම අමාරු වෙනවා කොහොමද මේක මම කරගන්නේ ඉතින් දෙවියන් වහන්සේ ලෝව පහළ වෙනකොට පවුලකට තමයි උන්වහන්සේ මාංශගත උනේ උන්වහන්සේ පවුලක් තුල තමයි දේවත්වය දිව්‍ය ස්වභාවය දිව්‍ය අනාගතය දිව්‍ය ප්‍රසාදය මොඩල් කරේ ආකෘතියක් ලෙස උන්වහන්සේ මේක හැදුවා මිනිස් ජීවිතයට ඇතුළු වීම ඇතැන් බොහෝ ඉතින් මේ කරුණාව අපි මේක පොඩ්ඩක් කරමුද කරුණාව ඉස් බොටම් ලයින් ඒ කම්පනිස්වල තියෙනවා බොටම් ලයින් කරුණාව බොටම් ලයින් ඊට පල්ලෙහාට අපි වැටෙන්නේ නැහැ ශුභ සිද්ධිය කියන්නේ එන්න එන්න වැඩි වෙන අපේ උපරිමය යාකොබ 1:17 කියනවා යහපත් දීමනාවක් දුන්නාව කරුණාව 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 අපි කියමු දෙකට කරුණාව 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 ආලෝකේ පියන මහන්සිය ආයත් කියමු ආලෝකේ පියන මහන්සිය කරුණාව 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 ආලෝකේ පියන මහන්සිය මේක සම්පූර්ණ දීමනාවක් කිරීමට ඕවර් ටයිම් වැඩ කරනවා ඕවර් ටයිම් කියන්නේ අපි නිදාගත්තම එයා අපිට කතා කරනවා මොකද නිදාගත්ත වෙලාවට අපේ බුද්ධිය දොයිනේ නැත්නම් අපේ බුද්ධිය හරස් වෙනවා එයා නිදාගත්ත වෙලාවට කතා කරනවා යෝග 33 වෙනි පරිච්ඡේදයේ කියනවා එයා අපේ ආත්මය ඇතුළට හදවත ඇතුළට එයාගේ හොඳ සිතුවිලි දෙනවා එයාගේ ප්‍රසාදය දෙනවා ඒ නිසා අපි ඔක්කොම ඉතාම හොඳ නිදාගත්ත වෙලාවට නේද සහ නිින්දෙන් නැගිටින වෙලාවට මොකද දෙවන් මහන්සේ එච්චර ඩවුන්ලෝඩ් එකක් අපේ ඇතුළට දාලා ඉතින් අපි නිින්දෙන් නැගිටිනකොට තරහෙන් නැගිට්ටොත් කලකිරීමෙන් නැගිට්ටොත් ඒක ඉතා ඉක්මනින් සුව කරගත යුතු තත්වයක් මොකද රෑ තිස්සේ දෙවන් වහන්සේගේ ප්‍රසාදය එතකොට අපගේම කරුණාව මාත් ඒ කියන්නේ කරුණාව සුභ සිද්ධිය එතැනට අපිව ගිනියන දෙවන් වහන්සේගේ ප්‍රසාදය ඉතින් ඈ සිටි තැනට පැමිණ ඉතින් දෙවන් වහන්සේ අපි ඉන්න තැනට එන්න බය නැහැ සමහර ලාවට අපි ගෝරි දානවා නේද අපි ගෝරි දානවා අපිට වැරදුනාම හරි අපිට මදි වුණාම අපි ගොරවනවා එතකොට අපිට හිතෙනවා කාටවත් මට ලඟ වෙන්න බැරි වෙන්න මම ගොරවනවා කියලා දෙවන් වහන්සේ ගෙරවිල්ලට බය නැහැ ගොරෝගොරෝ ඉන්න අතරම දයන් වහන්සේ අපිව පිළිගන්න ආවා දයන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා කැරලි ගහන අතරම ස්වාමින් වහන්සේ ලඟ වෙනවා ඒක උන්වහන්සේට ප්‍රශ්නයක් නෙවෙයි ඉතින් සුභාරංචිය බෙදා ගන්න යන අපිත් බය වෙන්නේ නැහැ මිනිස්සු ගෙරෙව්වට නේද මිනිස්සු ගොරවන්නේ මොකද ඇතුලේ තියෙන බය නිසා ගොරවන තරමට බය තියෙනවා ඉතින් ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ඈ සිටි තැනටම එතකොට අපි බය වුණු තැනක ඉන්න පුළුවන් අපේ බලාපොරොත්තු කඩ වුණු තැනක ඉන්න පුළුවන් නැත්නම් අපි යම් ප්‍රමාණයක
හොඳ කියලා අපි හිතන තැනක ඉන්න පුළුවන් උන්වහන්සේ කියනවා මෙතනින් ඉහළට සහ ඉදිරියට මම ඔබව ගෙනෙන එක තමයි මගේ වැඩේ ඒකට ඔබ කෝඔපරේට් කරන එක සහයෝගී වෙන එක තමයි ඔබේ වැඩේ ආයෙත් කිම අපි කරුණාව සුභ සිද්ධිය වැඩි වෙන ප්‍රසාදය උන්වහන්සේගේ ප්‍රසාදය අපි පිළිගැනීම ඉතින් ඔහු ඇස් සිටි තැනට පැමිණ අපි දැන් පොඩ්ඩක් ආඥා කරමු අපි එකට ගියමු ස්වාමීන් වහන්සේ මම සිටින තැනට ඔබ වහන්සේ එනසේක thank you thank you thank you thank you thank you thank you මේක පොඩ්ඩක් ආයෙත් කියලා බලනද මා සිටින තැනට ඔබ වහන්සේ එනසේක දැන් පොඩ්ඩක් හිතලා බලන්න මා සිටින තැන මට ඇතිද මට මදිද ඔය දෙක අපේ සිතේ හැමදෙස්සම වැඩ කරනවා ඇද්ද මදිද ඒක මිනිසා තුල තියෙන එකක් කෑව ඇද්ද කෑව මදිද ඒක බඩ නෙමේ තීරණය කරන්නේ අපි කියනනේ බඩ පිරුණා කියලා ඔප් පිරනවා තමයි ඒ උනට වඩා කෑවොත් නමුත් අපිට අර වෙලාවක් එනවනේ ඇති කියලා ඒක කියන්නේ satiety ඒක කියන්නේ මොලේ ආ දැන් අවශ්‍ය ප්‍රමාණය ඇතුළුණා කියලා කෑම ගැන කෑම ප්‍රමාණය ගැන කෑම ලැබුණු කෑම ගැන අපිට දැනෙන තෘප්තිය ගැන මොලේ තියෙනවා satiety center තෘප්තියේ මධ්‍යස්ථානය ඒක තමයි කියන්නේ ශක් ශොක් ශොක් ඇති කියලා අපේ emotions වලටත් එහෙමයි අපේ සිතුවිලි වලටත් එහෙමයි අපේ වෙන සිතුම් පැතුම් වලටත් එහෙමයි ඇතුලේ තියෙනවා තැනක් ඇති මදි හොඳටම මදි දැන් ඇති කියන මූණ දාන්න බලන්න පොඩ්ඩක් මාස්ක් එක නිසා මූණ පේන්නේ නැහැ නෑ නෑ පුළුවන් තරමට දාන්න ඇති 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 මේ රැස්වීම මෙතෙක් වෙලා හොඳට යනවා ඔව් ඇති 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 දැන් මදි කියන මූණ දාන්න ඉතින් අපේ හිත ඇතුලේ මේවා ලියවිලා තිබෙනවා එතැනට ස්වාමින් වහන්සේ ඇස් සිටි තැනට පැමිණ. ඉතින් මේ කතන්දරයේ තව එකක් තමයි උන්වහන්සේ කතාව පටන් ගත්තේ ලේඩි කෙනෙක්ගෙන්. ඉතින් මේ අපේ සංස්කෘතිය හැමතිස්සෙම සමහර විට මේ පුරුෂ මමත්වය ගොඩක් තියෙන්න පුළුවන් පුරුෂ මමත්වයේ ගොඩක් තියෙන්න පුළුවන් මම දන්නේ නැහැ මහවංශයේ ලියපු හැටි නිසාද ඒක තියෙන්නේ මොකද මම දන්නේ නැහැ ඒ කාන්තාවකට ලැබිය යුතු ගෞරවය සැලකීම dignity එක කරුණාවෙන් කතා කිරීම විතරක් නෙමෙයි ගෞරවයෙන් කතා කිරීම නේද දැන් පොඩ්ඩක් බහරයල් දිහා හැරිලා අහනවද මම ඔයාට ගෞරවයෙන් කතා කරනවා ඇත්තද කියලා අහන්න පොඩ්ඩ බයද බයනේ පොඩ්ඩ හැරිලා අහන්න බයිනේ රාමිත ටිකක් බයිනේ මේක අහන්නේ පොඩ්ඩ අහන්නේ ඔව් දැන් හැම පුරුෂයෙක්ම මේක අහන්න මම ඔයාට කරුණාවෙන් නෙමෙයි ගෞරවයෙන් කතා කරනවා ඇද්ද ඔව් මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා ගෞරවයෙන් කතා කිරීම ඉතින් ඈ සිටි තැනට පැමිණ බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය සුභ සිද්ධ වේවා ස්වාමින් වහන්සේ නුඹ සමග සිටනසේක ඒකෙන් අපි ඉගෙන ගන්නවා අපේ ආයාසයට වඩා ස්වාමින් වහන්සේගේ කරුණාව හෙවත් ප්‍රසාදය ලැබුණු කල අපි ගන්න හැම උත්සාහයම අපි විභාගයට පාඩම් කිරීම අපි වැඩක් කරනකොට වැඩේ කිරීම ඒ හැම උත්සාහයක්ම අපි ගන්න උත්සාහයට වඩා දෙවියන් වහන්සේගේ ප්‍රසාදය ඒක ඩබල් කරයි ට්‍රිබල් කරයි ක්වඩ්‍රපල් කරයි අපි මේ ගැන යාඥා කරමුද ඔබ දැනට යෙදෙන දෙයක් ගැන යාඥා කරන්න වැඩ කරන තැන හරි පාඩමක් ගැන හරි පාඩම් වල විෂයක් ගැන හරි මට මතකයි ඉස්සර මම ඒ ලෙවල් එකට භෞතික විද්‍යාව කරනකොට අර චුම්බකත්වයේ හැම ටික අමාරුයි අපිට ඉලෙක්ට්‍රිසිටි විද්‍යුතයේ අමාරුයි ඉතින් ඔබට අමාරුයි කියලා හිතෙන විෂය ගැන ඔබ ස්වාමින් වහන්සේට කියන්න ස්වාමිනේ ඔබ වහන්සේගේ ප්‍රසාදය මගේ ප්‍රතිඵලය මගේ ග්‍රහණය මගේ වැටහීම අවබෝධය වැඩි කරන්න කියලා උන්වහන්සේට කියන්න පුළුවන්. එතකොට උන්වහන්සේගේ ප්‍රසාදය ආවම මට දෙගුණයක් ලැබෙන්න තියෙන එක තුන් ගුණයක් ලැබෙනවා.
තුන්ගුණයක් ලැබෙන්න තියෙන එක හතර ගුණයක් ලැබෙනවා අපි මේ ගැන අත්පොළ සන්නාදයක් දෙමුද Now believe the word of God ස්වාමීන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්න යම් දෙයක් මදි කියලා හිතුණු ගමන් ඔබ මොකද හිතන්නේ ඔබ වහන්සේගේ ප්‍රසාදය වන්න ඔබ වහන්සේගේ ප්‍රසාදය හැමන්න මුහුණ බලාපොරොත්තුෙන් පුරවා ගන්න නැත්නම් අනිත් සයිඩ් ඩිෆෝල්ට් සයිඩ් එක මොකද්ද මදි 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 අරු නිසා මදි මූ නිසා මදි 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 ඉතින් ඒක හරීම ඩවුන්ෆෝල් එක එන්න එන්න පල්ලෙහාට යන වැඩක් නමුත් ඔබට දැනෙනකොට මදි කියලා ඉබලෙම කියන්න ස්වාමීන් වහන්සේගේ ප්‍රසාදය වන්න ඔබ අපි කියමුද ස්වාමීන් වහන්සේ ඔබ ඉලක්ක කරගන්න මොකක් මතද ඔබගේ ප්‍රසාදය ඉල්ලන්නේ ආදායම් මතද සෞඛ්‍ය මතද දරුවෙගේ අධ්‍යාපනය මතද පාඩම් කරන දරුවෝ ඔබට අමාරු විෂය මොකද්ද ඔබ විෂය ගැන කියලා කියන්න ස්වාමිනේ ඔබ වහන්සේ ප්‍රසාදය වන්න ස්වාමිනේ ඔබ වහන්සේ ප්‍රසාදය වන්න ස්වාමිනේ ඔබ වහන්සේ ප්‍රසාදය එවන්න එතකොට අපිට ආලෝකයක් එනවා බ්‍රයිට්නස් එකක් එනවා සුභ සිද්ධියක් දැනෙනවා මොකද අපි වැඩ කරන්නේ උන්වහන්සේ අපි උදෙසා තබා තිබෙන කොටස සමග බොහෝ කරුණාවල සුභ සිද්ධිය ස්වාමින් වහන්සේ නුඹ සමග සිටින සේක මොකද්ද ප්‍රතිචාරය ඈ ඔහුගේ කීමට බොහෝ සේ කැළඹි මේ කෙබඳු ආචාර්යයක්ද කියා කල්පනා කරමින් සිටියාය කැළඹුණා කල්පනා කරා ග්‍රීක එකේ අදහසක් තියෙනවා විමතියටපත් වුණා කියලා ඇය හිතුවේ නෑ දෙවන් වහන්සේ මං ගැන මෙහෙමයි හිතන්නේ කියලා ඉතින් දැන් අපි ස්වාමීන් වහන්සේට බාර කරමු කැළඹුණු දේවල් ඇය ඔහුගේ කීමත් සහ අපි කල්පනා කර කර ඉන්න දේවල් මේකට විසඳුම මොකද්ද කියලා අපි ස්වාමීන් වහන්සේට කියමුද ස්වාමීන් වහන්සේ අපිකට කියමු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කතා කරන හඬ මට ඇහෙන්න සැලැස්සුව මැනව ඒකාන්තයෙන්ම ඔබ වහන්සේ කතා කරනසේක ඒකාන්තයෙන්ම ඔබ වහන්සේ කතා කරනසේක Thank you ස්වාමී එම නිසා මගේ අභ්‍යන්තරේ ඔබ වහන්සේ මා ගැන කියන දේ මම මා ගැන කියන දේට වඩා වැඩි කළ මැනව අපි කියමුද ස්වාමීන් වහන්සේ පියාණෙනි ඔබ වහන්සේ මා ගැන කියන දේ මා ගැන කියන දේට වඩා වැඩියෙන් මට ඇහෙන්න සැලැස්සුව මැනව ස්තුති වේවා ස්වාමීනි ස්වාමීනි මා දයාඥා කරන අපි හැම කෙනෙක්ටම ස්වාමින් වහන්සේගේ විමසීමද ස්වාමින් වහන්සේගේ යහපත් සැක්සේරුවද උන්වහන්සේ අපි ගැන හිතන හැටි අපි අනාගතය ගැන හිතන හැටි ගැන ලොකු ප්‍රීතිමත් බලාපොරොත්තුවක් දෙන්න. මරියා තුමී කැළඹුණා ඇය කල්පනා කරන්න පටන් ගත්තා මේ මොකද කියලා. එතකොට දේව දූතයා ඒ කියන්නේ දෙවියන් වහන්සේට අපේ කැළඹීමත් ඇහෙනවා පෙනෙනවා. ඇයට කතා කොට මරියා බය නොවන්න. මක් නිසාද ඔබට දෙවියන් වහන්සේගෙන් ප්‍රසාදය ලැබුණේය. දැන් මම හිතන හැටියට සිංහල භාෂාවේ කරුණාව කියන වචනයයි ග්‍රීක භාෂාවේ තියෙන ප්‍රසාදයයි සෑහෙන වෙනස්. අපි කාටද කරුණාව දෙන්නේ? අපි කරුණාව දෙන්නේ හිඟන්නට. අපි වෙන කාටද කරුණාව දෙන්නේ? අපේ දොරකඩට ඇවිල්ලා අර දැන් මේ ගාබේජ් ලොරි වල අය පොඩ්ඩක් ඉල්ලනවනේ ද මොන හරි ඇවිල්ලා. එතකොට අපි ඇපෙන් බීරෙන්න මොන හරි කරනවා. දෙවියන් වහන්සේ එහෙම නෙමෙයි. මේක අපේ හිතට ඇතුල් වෙනවා දෙවියන් වහන්සේ එහෙම නෙමෙයි දෙවියන් වහන්සේ උපරිමය කරන කෙනෙක් දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළේ දෙයත් සුවකීය පොඩි එළි පැටුවා එවුසේක නෑ සුවකීය ඒක ජාතක පුත්‍රයාණන් එවුසේක we have to get this god dynamic අපිට මේ දෙවියන් වහන්සේ ගැන සිතවිල්ල උන්වහන්සේ අවම ප්‍රමාණය නෙමෙයි කරන්නේ අපි ගොඩක් දෙනෙක් හිතන්නේ කරුණාව ගැන යන්තම් ඇපෙන් ගැලවුණා නේද යන්තම් ඇපෙන් ගැලවුණා එහෙම අපි හිතන්නේ මෙතන තියෙන වචනේ ඇත්තෙම උන්වහන්සේගේ සුභසිද්ධියට අපිව ගෙන යන ප්‍රසාදය ඒ ප්‍රසාදය අපි තුලට ආවම ඇකිලිලා ඉන්න මම කෙලින් වෙනවා මේ ළඟදී මම දර්ශනයක් දැක්කා කූඩාරම් ඇකිලිලා තිබුණා දේව දරුවෝ ඒ මොකද ඒක ඇතුලේ පොළු මේ ඇකිලිලා කොවිඩ් නිසා කොවිඩ් හැදිලාද මන් දන්නේ නැහැ
ඒ ඇතුළේ තිබුණ පොළු ඇකිලිලා එතකොට ස්වාමින් වහන්සේගේ අනාගත වාක්‍ය කියනකොට මේ පොළු කෙලින් වෙලා කුඩාර්ම විශාල වෙලා ප්‍රසාදය අපි කියමුද ප්‍රසාදය ප්‍රසාදය ස්වාමින් වහන්සේ අපේ ජීවිතයේ ඇකිලුණු තැන් කෙලින් වෙන්න ඒ ඇකිලුණු තැන් ඇකිලෙන්න යම් සාධාරණ හේතු තිබෙන්න ඇති අපිට ජය ගන්න බැරි හේතු තිබෙන්න ඇති දැන් අපිට ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා මරියා තුමීට දැන් වහන්සේගෙන් ඇහුණු හඬ වගේ ප්‍රසාදය 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 අපිට ඇහෙන්න සලස්වන්න ප්‍රසාදය 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 අපිට ඇහෙන්න සලස්වන්න ස්වාමිනී අපි දන්නවා ලංකාව ගැන කොහොම නිවුස් කියන්නේ බංකොලොත් වෙනවා कोस गिरिया रुपया एक दहाई ताटी अक्या ने बोला वेन मनाद नूर एलिए लोलू एत्ते में ने वेन मनाद नेल्सन अंकल किया ने बोला ने एक लो एवा मुकुत ने एहम एवेन रटा एवेन रटा इतो को में आने लांकी क्यों एकीने काट में किया करना इंदला वैडक ने गैस के बाद बला करने बे आश्चर्य आश्चर्य अनुशासन करना मनिधर मेघ कीलती माम पाड़ांक मगे वैद्य विद्यालय विभाग बल्ट उन्वहांसे अतुले प्रम करना मे विषय बला मे विषय बला मे कोटस बला मे कोटस बला इपमन शुद्धात्मे मग पे मकीं पाड़ांकान पुलवा मम हितलू ने मे कि मठ बेच देवाल मम कि एनिसा शुद्धात्म बौद्धिस्मे इलासम शुद्धात्म पीरेमो माम देवाप्यांगीं बेगैपत आराधना आयाचने लमेंट देवसभा रसीम सहभागी पुलवंतर धैर्य शुद्धात्म पीरी लमय समग्र याज्ञाकरा इतकोटे अतुले हडकवा ओंगे अभिवृद्धि सह ओं ओं समग खोच्चर स्वामी वहांसे क्रियाकरा पुलवंत एक इन्होने ಅವರದು ಹತ್ರಲಮೇಟ ಅವರದು ಪಹೇಲಮೇಟ ಅವರದು ಹಾಯಲಮೇಟ ಅವರದು ಹತೇಲಮೇಟ ಅಟೇಲಮೇಟ ಪುಲುವಂತರ ಇಗಳಂತ ಗಾಯನಾ ಕರನ್ನ ಪೂನು ಕರನ್ನ ಮ್ಯೂಸಿಕ್ ಪಂತಿಯಕಟತ್ ಅರಿನ್ನ ಹೊಂದೈ ಮೊಗದ ಮ್ಯೂಸಿಕ್ ತವ ಭಾಷಾವಕ್ ಮೇಗ ಪೊಡಿ ಪ್ರಾಯೋಗಿಕ ಪ್ರಾಯೋಗಿಕ ಐ ಯು ಲಿಸ್ನಿಂಗ್ ಯಾನ್ ವಾಟ್ ಐ ಆಮ್ ಎಡ್ಲಿಂಗ್ ಇಟ್ ಯುವರ್ ಫೋನ್ ಫಾರ್ ಮ್ಯೂಸಿಕ್ ಭಾಷಾವಕ್ ಏಕ ನಿಸಾ ಬಬಾಲಟ ಮೇ ಮ್ಯೂಸಿಕ್ ಉಗನ್ನನೆ ಏಕ ಮೊಲೆ ಬ್ರಿಲಿಯಂಟ್ ಏನ गीत गायना क्रीम पौले आज्ञा वायलिन प्ले क्रीम गिटार कीबोर्ड देवेन महंसर प्रसाद ये मोले ब्रिलियंट पाड़मट अभी अपल सन्नाद मेकोम विधि मेकोम विधि अभी स्वामी महंस बलापृत्वेमो करुणा पटंगा पुलवां हेमतिश्यम मिनिश्चट अवश्यमन वरदर पत्क्रीमट अवश्यमन චෝදනාවට යන්න අවශ්‍යම නැත ගරිට වැරදෙනවා කීසරයක් වැරදෙනවද නේද කීසරයක් වැරදෙනවද ඒ වුණාට එතන තියෙනවා පොඩි ත්‍රෙෂෝල්ඩ් එකක් මෙන්න කරුණාවේ ත්‍රෙෂෝල්ඩ් එක වැරදුනාම අපි වැටෙන්නේ කරුණාවට අපි විනිශ්චයට ගියොත් කරුණාව නැති වෙනවා බාහිරයව ගැන හරි පුරුෂය ගැන හරි ළමයා ගැන හරි ආණ්ඩුව ගැන හරි විනිශ්චයට ගියොත් अपी यानवा खालू पैत्त कट एके तिबेने अंदुराक ये साय नामे अपी के वददाने ने गनांद कारे अक्तिबेनवा गनांद कारे पठंगा थाम एके गतियक थीनवा एके थालू करनवा थालू करनवा थालू करनवा दें करनवा दीने मिथन गनांद कारे पठंगा थाम एके थालू करनवा थालू करनवा एके टाहुए ने दें अपी आज्ञा करूं स्वामिनी आइए स्वामिनी वरदा कुविट विरसक्या आकल अंदुरट असुवी करुणावें एलियट तल्लुवी अन्नट इड नोदुना मेनव
කරුණාවෙන් පහළට මම වැටෙන්නේ නැත. ස්තුති වේවා. එතන ඉඳලා අපිට තියෙන්නේ ස්ටෙප් අප් ස්ටෙප් අප් ප්‍රසාදයෙන් ස්ටෙප් අප් වෙන්න ප්‍රසාදයෙන් ස්ටෙප් අප් වෙන්න උන්වහන්සේගේ ප්‍රසාදයෙන් ඉහළට ඉහළට යන්න. එතකොට ඇය කැළඹුණා ඇය කල්පනා කරා. එතකොට ස්වාමීන් වහන්සේ ආයත් කියන මරියා බහිනවන්න ඔබට දැන් මහන්සියෙන් කරුණාව ලැබුණේය. දැන් මරියට කතා කරනකොටත් කිව බය වෙන්න එපා. එතකොට යෝසෙප්තුමාට කතා කරනකොටත් කිව බය වෙන්න එපා. එඳෙරුන්ට කතා කරනකොටත් කිව බය වෙන්න එපා. සෙකරියාස්ට කතා කරනකොටත් කිව බය වෙන්න එපා. මොකද මේ දෙවියන් වහන්සේ ලොව පහළ වෙන විට මේක ආපහු ආපහු ඒ වචනෙම කිව්වේ මොකද? ඒකට හේතුවක් තිබෙනවා. මිනිස්සා දෙවියන් වහන්සේ එක්ක කතා කරා කියලා ලේඛනගත කරලා තිබෙන පළවෙනි වචනේ මොකද්ද? දෙවියන් වහන්සේ සමග මිනිස්සා කතා කරා කියලා ලේඛනගත වෙලා තියෙන පළවෙනි වචනේ මොකද්ද? කාගේ වචනේද ලේඛනගත කරලා තියෙන්නේ? ආදම් දෙවියන් වහන්සේට කතා කරපු වචනේ. මොකද්ද එයා කිව්වේ? දෙවියන් වහන්සේ ඇහුවා ආදම් ඔබ කොහිද? එතකොට ආදම් කිව්වා I am afraid මම බය වුණා. මම නග්න වුණා. මම හැංගුණා. එයා තුනක් කිව්වා. ක්‍රියාපද තුනක් කිව්වා. බය වුණා, නග්න වුණා, නග්න බව දැනුණා, හැංගුණා. දැන් ස්වාමින් වහන්සේගේ වචනේ එනකොට බය වෙනුවට ප්‍රසාදය ගේනවා, නග්න වෙනුවට ගෞරවය ගේනවා, හැංගීම වෙනුවට බැබලීම ගේනවා. ආමෙන් කියමුද? මේක තමයි නත්තල් පණිවිඩේ ආපහු ආපහු ඇඩ්‍රස් කරේ කාරණා තුන මිනිස්යාගේ මූලික ව්‍යාධි වේදය. මම බය වුණා, මම නග්න වුණා, මම හැංගුණා, මම දෙවියන් වහන්සේට එරෙහි වුණා, එකිනෙකාටත් එරෙහි වුණා, මා ඉදිරියට එන හැම දෙයකටම එරෙහි වෙනවා. ආයෙත් අපි කියමුද? බය වීම, නග්න වීම, හැංගීම, එරෙහිවීම. මොකද හැංගුණ ගමන් එරෙහිවීමක් එනවාමයි. ඒ වෙනුවට ස්වාමීන් වහන්සේ මොකද්ද දෙන්නේ? ප්‍රසාදය. ඔක්කොම එකට බය වීම වෙනුවට ප්‍රසාදය, නග්න වීම වෙනුවට ගෞරවය, හැංගීම වෙනුවට බැබලීම. ඒක වෙන්නේ උන්වහන්සේ ආලෝකයේ අපි තුලට ආවම. ඊළඟට එරෙහිවීම වෙනුවට I am for you. ඒ ආදම්ට හිතුණා ඒවත් මට විරුද්ධයි දෙවියන් වහන්සේත් මට විරුද්ධයි. අපි ඇතුළට ස්වාමීන් වහන්සේ ඇතුල් කරනවා මම I am for you. මම ඔබ වෙනුවෙන් ක්‍රියා කරනවා. දැන් අපි ආඥා කරමු මේ නත්තලේ මූලික පණිවිඩය තුල මනුෂ්‍යර තියෙන ප්‍රශ්න හතර විසඳනවා. බය, අගෞරවයටපත් ලැජ්ජාව, අගෞරවය නැති වුණා, වටිනාකම අඩු වුණා. ඉතින් අපි වටිනාකම වැඩි කරගන්න ගොඩක් දේවල් කරනවා. එතකොට අපි හැංගුණා, මගේ අනාගතේ මට පේන්නේ නැහැ, මට අඳුරක් ආවා, මගේ බෙස් පොටෙන්ෂල් එක නැති වුණා, මට අවුරුදු ගාණක් අඩු වුණා, අවුරුදු ගාණක් මුකුත් වුණේ නැහැ. මේ ඔක්කොම අපේ ඇතුලේ යනවා. ස්වාමීන් වහන්සේ කියනවා ඔබ තවත් හැංගෙන්න ඕනේ නැහැ. ඔබේ හොඳම මම ඔබ තුල තිබු හැම දෙයක් මම ඔබව බබලවන්න පටන් ගන්නවා. එතකොට අපි එරෙහි ආත්මයක් නෙමේ. අපිට එනවා දෙවියන් වහන්සේ මා සමග බැවින් මට උපරිම යහපත කරන බැවින් මට හැම වෙන හැමෝටමත් උපරිම යහපතක් කිරීමට මට පිහිටුන මැනවා. අපි නැගිටලා ස්වාමින් වහන්සේට එකඟතාවයක් දක්වමු. අපි පොඩි වෙලාවක එකඟතාවයක් දක්වමු. Thank you Holy Spirit. Thank you Swamin Vahanse api ada yagnya karana hema paulakatama swami hema pudgalayekutama swamin vahanse mulin bayavu tham patan swami mulin baya aapu thana patan mulin onge simawa ullanganeyavu thana patan mulin onge arakshawa ahimivu thana patan ane swamini onge arakshave rakavarane රූපය අහක්කොනු තැන පටන් ඇති වූ සියලු බය සියලු බය සියලු බය අපිට සැනසීමක් නොදී හැමතිස්සම අරගලයක් උත්සාහයක්
තව මදි තව මදි මොකද මං කරන්නේ තව මදි how much is enough දන්නේ නැති කම ස්වාමින් වහන්සේ මේ දේවල් අපි තුල සුවපත් කරමින් මරියා තුමියට ඔබ වහන්සේ කීවක් මෙන් අපි ඉන්න තැනට එන්න ඔබ වහන්සේට ලැජ්ජාවක් නැත අපි හොයා ගන්න අමාරුවක් නැත ඔබ වහන්සේ අපිට ඇවිත් කතා කරන විට පිටුන පාන්ට අපිට පීට වෙන්න අපේ හරිම අවශ්‍යතාවයට ඔබ වහන්සේ ඇඟිල්ල තබන නිසා ඒ ගැන ඔබ වහන්සේක එකඟ වෙන්න ඔබ වහන්සේ ආලෝකයේ බබලන කල ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ආලෝකයේ බබලන කල ස්වාමින් වහන්සේ හැමදාම මැට්‍රස් එක උඩ ෂීට් එක සකසුරුවම් කරන ගුදුරිය උඩ ෂීට් එක හරි පැදුර හරි සකසුරුවම් කරන ආතෝස්වන් බලන්න හැමදාම හැමදාම ඇඳ උඩ ඒ කියන්නේ උදේ නැගිටලා මම ඇහුවේ නෑ කවුද ඒක කරන්න කියලා මම ඇහුවේ ඒක කරන පවුල ගැන පොඩ පොඩ බලන්න ඒ කියන්නේ ඔබගේ ඇඳ ඔබ ඒක හරි ගස්සල ඒක අවුල් වෙන්න දෙන්නේ නෑ හැමදාම හැමදාම ඒක කරන ආතෝසන් බලන්න මට පේනවා අවංග පුරුෂයෝ බහරාවගේ ආතෝසවන අපි දන්නවා සාමාන්‍යයෙන් එහෙම ඒක පවුල වෙනුවෙන් කරන්නේ නේද දැන් හැමදාම ඇඳ යට ටෝච් ගහලා බලන ආතෝසන් බලන්න ලැජ්ජාවට පත් කරන්න නෙමෙයි අපේ ඇඳ යටත් හදවත යටත් සිද්ධිය යටත් තිබෙන දේවල් ස්වාමින් වහන්සේ අපිට he illuminates we see He illuminates and we begin to shine. Apita peenama apita aha erunama e aloke athulata enama e athulata aapu aloke ape athule indan babalanna patan gannawa. This is Christmas. Meka thamai nathale aloke. Meka thamai Christmas wahansege aloke. Swamine api meka illa sitnawa sama paulukatama me vechcha siddhi gana bahawima. වෙච්ච සිද්ධිවලින් මුණ තුවාලය නග්න භාවය අගෞරවය ලැජ්ජාව ගැන තිබෙන මහ වේදනාව තරහව තුන මගේ අනාගතය මගෙන් හැංගුණා මගේ බෙස් පොටෙන්ෂල් එක නැති වුණා කියන ඒක හැංගීම උස අඩු වීම ඊළඟට අපි උස වැඩි කරගන්න කරන දේවල් හතර එරෙහි වීම පහකොට ඔබ වහන්සේ අපිට ගෙන දෙන ප්‍රීතියද For people, samadhani da apita denna. Api manushyan venuvenya. Deviyan wahanse apa venuvenya. Deviyan wahanse apita erahi wanne natha. Unwahanse ape unnati udesa weda karana seka. Api bæha kiyana kotat apita puluwan uparime dakwa unwahanse gena yana seka. Itin swamini me covid pressure ekak nisa boho dewal amaru wela thiyena kaleka. Ape sabaha rasim karagena yanna deva daruwanta dena karunawa gana api stuti wewa. ඔන් එකතැනකට රැස් වෙන්න ගන්න උත්සාහය ගැන ස්තුති වේවා ඒ නිසා ස්වාමිනී මෙන්නත් අද දවසේ උන්ගත් උත්සාහය ළමයින්ගේ ප්‍රීතිය ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන්